හයි බොන් ආදරණීය දූපතේ දෙදස්විසියක හයසේනිය දරුවෝ ශිෂ්‍යත්වය නිමා කරපු දරුවෝ මේ වෙනකොට අපි පුතාලගේ පන්ති ආරම්භයේ මූලික පළවෙනි පාඩම වෘතය දෙක ස්ථානියගේ පාඩමේ පොඩි කොටස් ටිකක් ආරම්භ කළා. ඒ වගේම පුතේ ඒක අපි ඔයාලට සපයලා තියෙන නිබන්ධනේ ස්ථානියගේ පාඩමේ අවසන් කොටස අපි මේ දෙවන වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරලා දෙනවා. අපි ඉදිරියට දැන් මේ මාසේ අපේ වැඩ ආරම්භ කරන්න ඉදිරියට තියෙනවා. දෙසැම්බර් මාසේ වෙනකොට තමයි අපි වෙබ්සයිට් එක හරහා මේ ඔක්කොම පාඩම් මාලාව අඛණ්ඩව ක්‍රමානුකූලව ඔයාලට ඉගෙනින්නේ. ඒ නිසා පුතේ අපි අද බලාපොරොත්තු වෙන්නේ ඔයාලට දීලා තියෙන මොකද මේ වෙනකොට තාම අපේ දරුවෝ පන්තියට සම්බන්ධ වෙමින් තියෙන්නේ. දැන් ඊයේත් අද මේ තිකේම අලුත් දරුවෝ අපිට කෝල් කර කර අපේ ආයතනයට අපේ පන්තියට සම්බන්ධ වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා පුතේ අපි තාම මේක ප්‍රධාන වශයෙන් විධිමත්ම ආරම්භයක් වුණේ නෑ. පුතාලට අර මේ මාසේ ඇතුළත මේ මුල් පාඩම් හතර පුහුණු කරලා දෙන්න උවමනාවක් තිබ්බ මට. ඒ නිසා තමයි අද අපි මේ දෙවන වීඩියෝ එකෙන් ඔයාලගේ නිබන්ධන ඉතුරු කොටස කරන්නේ. ඉදිරියට අපි එක් එක් පාඩමට වෙන වෙනම සකස් කරනු වීඩියෝවක් වෙන වෙනම ඒ උගන්වන කරුණු ටිකට අභ්‍යාස තියෙන නිබන්ධනයක් පුතාලට වෙනම ඒ පාඩමෙන් පස්සේ අභ්‍යාස කරන්න වෙනම නිබන්ධනයක් සහ එගීමක් ඒ ක්‍රියාවලිය මම ඉදිරියට ඔයාලට දැනුවත් කරනවා පුතේ කොහොමද කෙරෙන්නේ කියන එක. ඔයාලගේ මම සපයලා තියෙන නිබන්ධනේ තාම මේක ගන්න බැරි වෙච්ච දරුවෝ ඉන්නවා නම් WhatsApp group එකේ අපි දාලා තියෙනවා මේ නිබන්ධනය. ඒක ඔයාලට ගන්න පුළුවන්, මුද්‍රණය කර ගන්න පුළුවන්. ඉතින් ඉදිරියට අපි පාඩමෙන් පාඩමට ඒකකින් ඒකට ඒ පාඩමෙන් පාඩම අංක යදලා ඒ කට්ටලය වෙන වෙනම තමයි අපේ ඉදිරි මාසෙදී ඔයාලට එක නිකුත් කරන්න එකක් නිශ්චිත කාලසටහනකට. ඒක හරියටම අර අපි පන්ති එක කාලසටහනක් වගේ නිශ්චිත වෙලාවල් වලට අපි ඒවා ඔක්කොම දෙනවා. ඒතකොට ඔයාලට හැමදාම චෙක් කර කර ඉන්න ඕනේ. ඔයාලා දන්නවා කවද්ද වීඩියෝ එකේ ඉන්නේ, කවද්ද අපි පාඩම ඉන්නේ. ඒ ඔක්කොම විධිමත් කාලසටහනකට අනුව යනවා. මොකද මේ ඔක්කොම දැන් අපි සම්පූර්ණ කරන් ඉන්නේ අපි පහසුකම් ටික. පුතාලගේ ස්ථානීයගේ පාඩමේදී පළවෙනි වීඩියෝයෙන් ඔයාලට සංඛ්‍යාවක ස්ථාන මොනවද, ස්ථානීය අගය කොහොමද, ඒවේ අගය කොහොමද කියලා මූලික කරුණු පුතාල පහේදී තියෙනවා, බොහෝ ඉගෙනගෙන තියෙනවා. අද අපි මේ පාඩමේ ප්‍රධානම කොටස අපේ නිබන්ධනේ 4 වෙනි පිටුවේ සංඛ්‍යා නාමය. එතකොට සංඛ්‍යාවක් කියවන ලියන ආකාරය විශාල සංඛ්‍යාවක් පුතාලට තියෙනවා. ඉලක්කම් 12ක් තියෙක් 12ක සංඛ්‍යාවක් කියවන්න ලියන්න ඉගෙන ගන්න හය ශ්‍රේණියේදී. එතකොට ඒක ගොඩාක් අපිට දැන් මේ විෂය මාලාවෙන් කෙරෙන්නේ පුතේ අපේ ඔයාලට ඉදිරියට ඕගොල්ලෝ සමාජයට යන උගත් පිරිසක් වෙන නිසා ඒ දරුවන්ට අවශ්‍ය කරන මූලික දැනුම් සම්භාරය තමයි මේ විෂය ඔස්සේ දෙන්නේ. මොකද සමහරලාට අපි දැකලා තියෙනවා සමහර වැඩිහිටියෝ වෙන්න පුළුවන් සමහරට මේ ඉතා විශාල සංඛ්‍යාවක් කියවන්න ලියන්න ගත්තාම තේරුම් ගැනීමේ අපහසුතාව තියෙනවා. මොකද ඔයාලා දන්නවා දැන් අද සමාජයේ ඕන තරම් මේවා ගැන කතා වෙනවා, මිලියන බිලියන ලක්ෂ කෝටි කියලා. එතකොට ඒ ප්‍රමාණ පිළිබඳ හොඳටම ඉගෙන ගන්න තියෙන විෂය කොටස තියෙන පුතේ 6 ශ්‍රේණියේ දෙවැනි පාඩමට ඇතුළත් කළා. ඒ නිසා පුතාලට ඕන වෙනවා ලොකු සංඛ්‍යාවක් කියන්නේ අපිට අර පුංචි කාලේ කියන වගේ 1.7 5.8 කියලා කියන්න බෑ. ඒවට පුතේ නිවැරදි සංඛ්‍යා නාම තියෙනවා. අද එහෙමනම් අපි ඒ සංඛ්‍යා නාම ඉගෙන ගමු. පුතාලගේ නිබන්ධනේ බලන්න 4 වෙනි පිටුව. 4 වෙනි පිටුවේ තියෙනවා සංඛ්‍යා නාමය කියන්න. එතකොට පුතාලා හොඳට බලන්න, මම මෙහෙම ලිව්වොත් මම ඉස්සෙල්ලාම පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. ඊට පස්සේ පුතාලට මේ පාඩම මොකද්ද කියලා හොඳට ඔළුවට අරගෙන ඊට පස්සේ අපි ගණන් හදමු. මම මෙහෙම ලිව්වොත් සංඛ්‍යාවක්. මෙන්න බලන්න, මම ඉලක්කම් 3ක් තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මම මෙහෙම ලියනවා. මෙම සංඛ්‍යාව අපි කියවනවා පොතේ 485. මෙම සංඛ්‍යාංකය කියවනවා 290. හයසිය හත. 200ය. මේක අපි කියන්නේ 200ය.
දෙසීය කියලා කිව්වට පුතේ නිවැරදි ක්‍රමය දෙසීයය තුන්සීයය අටසීයය හත්සීයය එතකොට අපි ය ය කියන අකුර දෙසරයක් කියන්න ඕනේ පුතේ ඒකයි නිවැරදි සංඛ්‍යා නාමයේ ක්‍රමය හරි දැන් මම මෙහෙම ලිව්වොත් පුතාලා බලන්න මෙම සංඛ්‍යාව 65යි නමුත් අපි මේ ඉදිරියට කලාප වශයෙන් උගන්නකොට ඉලක්කම් තුනක් අපි එක කලාපෙට එතකොට මම මෙතන බිංදුවක් දාලා දැනට ලියනවා එතකොට මේක අපි කියන්නේ බිංදුවයි 65 නෙමේ පුතේ 65 सामान्य वाक्य वाक्य वचन पड़ी वेंकिरी चूटी पारते वचन वचन वेंकरण वचने वेंकलेने तो निकाम अकुरु अपिटेक अर्थयाक तो किए वन बे इनसा अर्थयाक नीक वचने वचने वेंकर इनसा गणित तीनपोते संख्यांक लिवी में सम्मत क्रमया सम्मत वो वचने अपिटे शिष्याति दिति गुणे पुतालट कलापोलट वेंकल लियन वाक्य अदहास तिब्बट हयदि तमय पुताल हरियट विगन गण उन्न बलान मेकट अपि किवत्पुते एकक कलापे कियला एकक කලාපය කියලා කිව්වොත් ඊට වැඩි වෙන ඉලක්කම් තුනක් තියෙක් අපිට ලියන්න තියෙනවා පොතේ කලාපයක් දහස් කලාපය ඒකට අපි කියනවා පොතේ නමක් දහස් කලාපය ඕනේ බලන්න මම දහස් කලාපයට ඉලක්කම් යොදලා මේක ලිව්වහම කොහොමද අපි මේක කියවන්නේ තව චූට්ටක් අපිට මේක මෙහෙට ගන්න පුළුවන් ඕන මම දහස් කලාපයට තුන දානවා. හැබැයි මෙතන පොඩි පරතරයක් තියෙනවා පුතේ. ලොකු පරතරයක් නෙමෙයි. පොඩි පරතරයක්. අපිට ඉලක්කමක විතර ප්‍රමාණයක් වුමනා නැහැ. හැබැයි සංඛ්‍යා ගොඩවල් දෙක වෙන් වෙන තරමට පොඩි පරතරයක් තියෙනවා. එතකොට පුතේ මේක අපි ගන්නෙ 3480. බලන්න මේ දහස් කලාපයේ සංඛ්‍යාව කියනකොට එයාට හැදෙනවා නමක් 3485. ඊළඟට අපි මෙතන ලියුවොත් පුතේ 58 දැන් කොහමද බලමු එතකොට 58290 මම මෙතන ලියුවත් 73 73607 40 දැම්මු 40200 මෙතෙන්ට මම ලියනවා පුතාලා 185 බලන්න 185065 මෙතෙන්ට මම ලියනවා 700ය මේ සංඛ්‍යාව මොකක්ද එතකොට 700108 මෙතෙන්ට දාමු 307 එතකොට මොකක්ද මේක 307030 එතකොට මම මෙතෙන්ට 500ය දැම්මත් පුතේ බලන්න මේ සංඛ්‍යාව 500000 ඒ නිසා මේ සංඛ්‍යාවක් කියවන එක ඊටාම පහසුයි මේ කලාප වශයෙන් ඒකක දහස් එතකොට පුතේ අපිට තව මෙහාට ඉගෙන ගන්න තියෙනවා කලාප දෙකක් යනතුරු අපි ඒකට කියනවා මිලියන කලාපේ මිලියන කලාපය එතකොට මිලියන කලාපයට සංඛ්‍යා ලිවීමේදී පුතේ මේ කලාප වලට බිඳු තියෙන්න ඕනේ එතකොට මම ඔයාලට මේක දැන් ඊළඟ අභ්‍යාසෙදී මම පැහැදිලිව කියලා දෙනවා දැන් බලන්න මේ කලාපයේ තොන්න ඉලක්කම් 3 3 තියෙන්නේ එහෙනම් හැම වෙලෙම මේ පසු කලාපේ දැන් අප බලන්න පුතාලා මම මෙතනම උදාහරණයක් ගන්න 307030 ලියනකොට 307 ලියලා නිකම්ම 30 ලියන්න බෑ මේ කලාපයක යටතේ ලියනකොට බිඳුවයි 30 එන්න ඕනේ එතකොට මෙතෙන්දී අපි 40200 ලියනකොට බිඳුව ලියන්න ඕනේ. එතකොට 40 ලියලා 200 ලියනවා. 40200. 73607. ඒ වුණාට මේ බිඳුව අපි ලියන්නේ ඉදිරි කලාපයට යනකොට පසු කලාප අනිවාර්යෙන් ඉලක්කම් තුනෙන් තියෙන්න ඕනේ. දැන් පුතාලා බලන්න මම මෙහෙම සංඛ්‍යාවක් ලිව්වොත් මේක කොහොමද වෙන්න ඕනේ? 6 මිලියන 3000
හාරසිය අසූපහ හය මිලියන තුන්දහස් හාරසිය අසූපහ දැන් බලන්න මේක කොහොම කියවන්න ඕනේද තිස් මිලියන පනස් අට දහස් දෙසිය අනුව එකසිය විසිතුන් මිලියන හැත්තේ තුන් දහස් හයසිය හත අනු දෙමිලියන අපි සාමාන්‍යයෙන් අනු දෙක කියලා වහම අනු දෙක මිලියන නෙමෙයි පුතේ අපි කියන්නේ අර 2000 නේ 2000 නෙමෙයි 2000 නේ 200 නෙමෙයි 200 නේ නිසා පුතේ අපි මේකට කියන්නේ අනු දෙමිලියන අනු දෙමිලියන 40200 එක බලමු 500 මිලියන 185065 හාරසිය විසි මිලියන 710 මේක පුතේ ටිකක් පුරුදුන ගමන් පුතාලාට මේ කලාපය අනුව ටග්ගාලේ මිලියන වචන කියවෙනවා ඔන්න බලන්න ඊළඟ 63 මිලියන 307030 හාරසිය දහ අට මිලියන පන්සිය දහස හාරසිය දහ අට මිලියන පන්සිය දහස එතකොට බලන්න පුතේ අපි තව එකක් ගත්තොත් මෙම සංඛ්‍යාංකය කොහොමද වෙන්න ඕනේ බලමු මිලියන කලාපයේ 30ක් තියෙනවා නම් 30 මිලියන 5 එතකොට දහස් කියන වචනේ කියවුනේ නැති දහස් කලාපයේ තියෙන බිංදු තුනක් පමණයි දහස් කලාපයේ යගේ බිඳුවයි එහෙනම් 30 මිලියන 5 මිලියන කලාපයේ 30යි දහස් කලාපයේ බිඳු 3යි ඒක කලාපයේ 5යි නිපුතේ බිඳුවයි බිඳුවයි 5 ඒ නිසා ඔයාලට මේ සංඛ්‍යා නාමයේ ලියන එක ටිකක් පුරුදු වෙච්ච එක මම මේක මුළු ජීවිත කාලයටම වටින දෙයක් පුතේ අපි ඒක හොඳට පුරුදු වෙන්න ඕනේ හය ශ්‍රේණියේදී ඒ නිසා අපි තව ඉදිරියට යනකොට පුතේ බිලියන කියලා කලාපයකට එකතු වෙනවා එතකොට ඒත් සංඛ්‍යා කියවීමේ ලිවීමේ ක්‍රමය පහසුයි කලාප වැඩි උනායි කියලා අපහසු වෙන්නේ ඕන මම ඒ කලාපයත් මෙතනින් ඇතුළත් කරන්නම් පුතේ බිලියන බිලියන කලාපය දැන් පුතාලට ඒ වුණාට හුරු ඇති ලක්ෂ කෝටි කියලා සංඛ්‍යා කියවන ක්‍රමයක් තියෙනවා නේද 3 කෝටි 57 ලක්ෂයයි කෝටි 65යි ඒ ක්‍රමය පෙළ පොතේ උගන්වන්න නැහැ පුතාලට හැබැයි අපේ තාම සමාජයේ ওই ලක්ෂ කෝටි කියන ක්‍රම කියවෙනවා රටක ජනගහනය කියනකොට යම් යම් විදිහට කියනවා කෝටි නේද කෝටි 25යි කෝටි 30යි එහෙම ඒ නිසා පුතේ ඒ ක්‍රමයක් අපි මේකට පසුව ටිකක් දැනගන්න ඕනේ මේක තමයි ප්‍රධාන ක්‍රමය මේ ක්‍රමයේ තමයි දැන් විෂය නිර්දේශවල ළමයින්ට උගන්වන්න කියන්නේ ඒ නිසා අපි ලෝකයේ සම්මත වෙච්ච මේ සංඛ්‍යා නාම ක්‍රමයක් තමයි අපි මේ කතා කරන්නේ මේක ලෝකයේ ඕනම රටක මේ වෙනකොට තමන් විෂය නිර්දේශය හරහා ඒ සමාජයට උගන්වන සම්මත ක්‍රමය තමයි මෙන්න මේ මිලියන බිලියන ක්‍රමය එතකොට අනෙත් ක්‍රමයක් යම් යම් රටවල්වල අපි විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රමය කියලා එකකට කියනවා ඒක අපේ රටේ පාවිච්චි කරනවා තව අනෙකුත් රටවල් වල පාවිච්චි කරන ආකාරය පිළිබඳ මම විමසලා නැහැ නමුත් ඒ ක්‍රමයක් අපි දැනගමු එතෙන්දී පොඩ්ඩක් මේ කලාපවල ලියන ඉලක්කම් වල පොඩි වෙනසක් තියෙනවා අපි ඒක අවසානයේදී පුතාලට කියලා දෙනවා නමුත් පළවෙනියෙන් ඔළුවට දාගෙන පුතාලගේ පොතේ තියෙන සම්මත ක්‍රමය මිලියන බිලියන ආදී කලාපවලට වෙන් කිරීමේ ක්‍රමය එහෙනම් ඔන්න පුතේ අපි දැන් මම ලිව්වොත් මෙතන තුනක් මෙතන කියන්න බෑ පොතේ 3 බිලියන 6 මිලියන කියලා. එතකොට පුතේ මෙතෙන්ට මෙහෙම එනවා. දැන් බලමු මේ සංඛ්‍යාංකය කලාප වලට ඉලක්කම් 3 3 තියෙනවා. ආරම්භක කලාපයේ 1කින් 2කින් 3කින් කොහොමවත් පටන් ගන්න. දැන් 1ක් තියලත් පුළුවන්. එතකොට 3 බිලියන 3 බිලියන 6 මිලියන 3485. බලන්න පුතේ නැවත. 3 බිලියන 6 මිලියන 3485. මම මෙතෙන්ට බිංදුවක් දාලා ගමු. දැන් මෙන්න 67 බිලියන 30 මිලියන 58290
හාරසිය බිලියන එකසිය විසිතුන් මිලියන හැත්තතුන් දහස් හයසිය හත. මම මෙතෙන්ට බින්දුවක් දාන්න ඕනේ පුතේ නැත්තම් නිකන් 92 බෑ. හා 80 බිලියන 92 මිලියන 40,000 200ය 80 බිලියන 92 මිලියන 40,000 200ය පුතාලා මේ වගේ සංඛ්‍යා ලිස්ට් එකක් අපි දෙමුනා මේක නැවත 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 කියවන්න කියවනකොට පුතාලට මේක හරියනවා ටක් ගාලා ඊළඟට බලන්න පුතේ 703 බිලියන 500 මිලියන 185,065 නව බිලියන 420 මිලියන 718 600 බිලියන 63 මිලියන 307,030 මෙතන බලමු පුතේ අපි 200 බිලියන 418 මිලියන 510 දැන් බලන්න මේ සංඛ්‍යාංකය මොන මන් බින්දු දෙමාගට 97 බිලියන 30 මිලියනය 97 බිලියන 30 මිලියනය එහෙමනම් පුතේ අපි අපේ අභ්‍යාස ටිකට යන්න කලින් තව චූට්ටක් මේ දැනුම වැඩි කරගෙන අපි අභ්‍යාස ටික සාකච්ඡා කරමු පුතාලට ඒකේ අභ්‍යාස ටික කරන්න පුළුවන් නමුත් අපි ඉදිරියට ඒවා විධිමත්ව පාඩමට අදාළ අභ්‍යාස ටික වෙන් කළා පුතාලට පාඩමෙන් පස්සේ කරන අභ්‍යාස ටික වෙන් කළා එයින් පස්සේ කරන ඇගයීම වෙන් කළා තමයි මේ නිබන්ධන ටික සපයන්නේ දැනට අපි මේ පාඩම මොකද මේ අපේ දරුව ශිෂ්‍යත්වයෙන් පස්සේ පන්ති ආරම්භ කරේ අපි චුට්ට ප්‍රමාද වෙලා එතකොට මේ විෂය කණු වලට හරියටම නිශ්චිතම සකස් වුණේ පන්ති දිවයිනේ හරියටම සම්බන්ධ වුණේ ඒ නිසා අපි මෙතෙන්දී සමහර විට මට ටිකක් වැඩිපුර කියලා දෙන්න උනත් ඉදිරියේදී අපි පාඩමට උගන්වන ටික නිශ්චිතව වෙනම නිබන්ධනයක සැපේනවා ඒකෙන් පස්සේ අභ්‍යාස නිබන්ධනයේ වෙනම සැපේනවා ඒකෙන් පස්සේ ඇගීම දරුවෝ ඒක කොච්චර සාර්ථකව ඉගෙන ගත්තද බලන්න වෙනම සැපේනවා දැන් අපි බලමු පුතේ මෙන්න මේවා ගන්න දැන් මිලියන යට පස්සේ තියෙන කලාප වලට බිඳු තුනයි අපි හිතමු එහෙම 13 මිලියනේ ලියනවා නම් පුතේ මිලියන කලාපයට 13 දාලා බිඳු 6ක් වැටෙන ඕන 13 මිලියනේ එහෙනම් අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතේ මිලියනය ලියනකොට අගට බිඳු ඒක දැන් 1 මිලියන මිලියනයක් මිලියනේ කියන්නේ එක ඉලක්කම දාලා අපි ලිව්වොත් මිලියනේ 1 මිලියනේ බිඳු මිලියනේට බිඳු 6යි 13 මිලියන නම් 13.6යි 60 මිලියන නම් 60.6යි 80 මිලියන නම් 80.6යි එතකොට මම මෙහෙම ලිව්වොත් මේ සංඛ්‍යාව මොකද්ද 500 මිලියනය 500 මිලියනය හැබැයි පුතේ මෙන්න මේ විශේෂයෙන්ම මේ ප්‍රධාන කලාපයට පමණක් මේ විදිහට සංඛ්‍යා තියලා එතනින් පසු කලාප ඔක්කොම බිඳු නම් තියෙන්නේ මේක කියන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එහෙනම් බලන්න පුතේ ආකාර දෙකම 13 මිලියනය කියන්නත් පුළුවන්. සමහර ලාට ගොඩක් අය මේක භාවිත කරද්දී ඔය බලන්න පුතේ ප්‍රවෘත්ති වගේ අහනකොට කියන්නේ මිලියන 13ක්. මිලියන 13ක් පමණ ජනතාව. එහෙමද කියන්නේ මිලියන 13ක්. එහෙනම් 500 මිලියනය වෙනුවට අනිත් පැත්තෙන් කියන්න පුළුවන් මිලියන 500ක්. ඒ කියන්නේ මිලියනේ ඒව 500ක් 500 මිලියන මේක 13 මිලියනේ නැත්තම් මිලියනේ ඒව 13 13 මිලියන ඕක කියන පොතේ ලක්ෂ කෝටි ක්‍රමයටත් කියනවා 3 ලක්ෂයක් කියනවා ලක්ෂ 3ක් කියනවා 2 කෝටියක් කියනවා කෝටි 2ක් කියනවා ඒ නිසා පොතේ අපි ඕවා දැනගන්න ඕනේ එතකොට අපේ දැනුම හොඳ මට්ටමක තියාගන්න නම් මේ ආකාරات ඉගෙන ගන්න ඕනේ පොතේ තියෙන ටිකම විතරක් ඉගෙන ගන්න එක නෙමෙයි අපි යන්න ඕනේ අපේ සමාජයේ මේක භාවිත කරන ආකාරයත් ඉගෙන ගන්න. ඒ නිසා පුතේ මේක 500 මිලියනය කියනවා වගේම මිලියන 500ක් කියලත් කියන්න පුළුවන්. ඒ ක්‍රමයක් වැරද්දක් නෑ. නමුත් අපි සාමාන්‍යයෙන් පොතේ ලියනකොට දැන් පුතාලා අභ්‍යාස මාලාවලට මේවා උත්තර ලියනකොට අපි ආරම් ප්‍රධාන මුල් ක්‍රමයට තමයි ලියන්න ඕනේ. අපි කියන්නේ දැන් මේක ලියනකොට පුතාලා ලියන්න ඕනේ
පන්සිය මිලියනේ කියලා. නමුත් අපි ව්‍යවහාර කරනකොට මිලියන 500ක් කියලාත් කියන අවස්ථා තියෙනවා. එහෙනම් පුතේ බලන්න බිලියන කලාපයට මම ලිව්වොත් මෙහෙම දෙබිලියනයක්. බිලියන කලාපේ දෙක දානවා. එතකොට ඉතුරු කලාප තුනටම අපි දාන්නේ පුතේ ඉලක්කම් 9ක්. ඔන්න බලන්න එහෙනම් බිලියන ගණනක් ලියනකොට අනිවාර්යෙන් මිලියන 10 ඒකක වලට බින්න. එහෙනම් මේක මොකද්ද? මේක දෙක බිලියනේ නෙමෙයි පුතේ දෙබිලියනය. නැත්තම් බිලියන 2ක්. 63 බිලියනය කියලාත් කියන්න පුළුවන් මේකට. 63 බිලියනය. නැත්තම් බිලියන 63ක්. නැවත සැරයක් එහෙනම් බලන්න පුතේ. 13 මිලියනය. එහෙම නැත්තම් මිලියන 13ක්. අපි අර අගට අල් කයන දාගේ මිලියන 13ක්. 500 මිලියනය. එහෙම නැත්තම් මිලියන 500ක්. දෙබිලියනය. නැත්තම් පුතේ අපි මේකට කියමු බිලියන 2ක්. බිලියන 2ක්. 63 බිලියනය. එහෙම නැත්තම් බිලියන 63ක්. දැන් අපි හිතමු මෙහෙම තවත් ලොකු සංඛ්‍යාවක් ගමු. අපි හිතමු බිලියන 450. බිලියන 450ක් නම් බිලියන කලාපයේ 450 දාපුවා. මෙන්න බිලියන 450. පුතාලට මේක ඕන නම් කියවන්න පුළුවන් 450 බිලියනය. බිලියන 450. මෙතනින් එහාටත් පුතේ තව කලාප තියෙනවා ට්‍රිලියන ආදී වශයෙන් කලාප දිනවා. නමුත් පුතාලා ඒවා පසු කාලීනව ඉගෙන ගන්න දැනට අපි පුතේ බිලියන දක්වා ඒකක දහස් මිලියන බිලියන දක්වා විශාල සංඛ්‍යාවක් කියවන ලියන එක පුරුදු වුනහම එතනින් එහාට පුතාලට මේ විෂය මේ රටාවට අනුව තව කලාපයක තුනකට ඒවා කොහොමද කියවන්නේ කියන එක. ඉතින් දැනට සමාජයේ බහුලවම පුතේ මේ මිලියන බිලියන වලින් තමයි විශාල සංඛ්‍යා කියවන්නේ. එතකොට ඒ දැනුම තියෙන දරුවාට ට්‍රිලියන කෙනෙක්වත් අපි ඉගෙන ගන්නතර කමක් නැහැ. හරි. එහෙමනම් පුතේ අපේ පාඩම මං හිතනවා පුතාලට මේ කියලා දුන්නු ටිකෙන් වැටහෙනා නම් වැටුණා නම් තව දුරටත් ඒක අභ්‍යාස කිහිපයක් කරලා හොඳට සම්පූර්ණ කරගන්න. එතකොට බලන්න පුතේ අපි ඔයාලගේ පොතේ හඳුන්වලා දීලා තියෙන යම් යම් වචන තියෙනවා පුතේ. කලාප කලාප වගු කියලා. එතකොට පුතාලගේ හතරවෙනි පිටුවේ ඔයාලට මම සපයලා තියෙන අභ්‍යාසය තමයි පුතාලා පහ ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා ඉලක්කම් පහක තමා තියෙන්නේ. නමුත් හයක් කියන්නේ උඩරෙම කලාප දෙකක් යටදී සංඛ්‍යාවක් කියවීම ලිවීම. එතකොට පුතේ අන්නේ අභ්‍යාස ටික තමයි ඔයාලගේ තියෙන්නේ හතරවෙනි පිටුවේ. බලන්න මම මෙතන උදාහරණයක් දීලා තියෙනවා මේ 24580. මේක මම මේ හඳුන්වලා දීලා තියෙන පුතාලට කියවන ආකාරය ඉදිරියෙන් තියෙනවා. මෙන්න මේක මේ දෙක මාරු වෙලා තියෙන පුතේ. මේක මාරු වීමක් වෙලා මේක වෙන්න ඕනේ ඒකක කලාපය. හරි. එතන පොඩි මාරු වීමක් වෙලා මේක වෙන්න ඕනේ දහස් කලාපය. අන්නේ දෙක පොඩි වචන මාරු වීමක් වෙලා තියෙනවා පුතේ. මේක ඒකක කලාපය, මේක දහස් කලාපය. වචන දෙක චුට්ටක් සගයති මාරු වෙලා. හරි. එතකොට මේ දෙක මාරු වීමක් වුණා. නමුත් ඇත්තටම දැන් පුතාලා මේක වුමනා නැහැ. මොකද දැන් සර් ඉගෙනුවානේ. සර් ඉගෙනුවාට පස්සේ පුතාලාට මේක දන්නවා. මේක දහස් කලාපය නම් 24580. 24580. එහෙමනම් පුතාලාට ගණන් 10ක් දීලා තිනවා. ඒ ගණන් 10 මං හිතනවා මම කියලා දෙන්න පෙර ආතුව පුතාලා කරන්න ඇති. එතකොට අපි මේ ගණන් 10 මම දැන් සාකච්ඡා කරනවා. අපි ඉදිරියට යනකොට පුතේ අභ්‍යාසයෙන් කොටසයි කරන්නේ. ඉතුරු කොටස පුතාලට කරන්න ඉඩ තියෙනවා. එහෙනම් පුතේ බලන්න එකේ පළවෙනි ගණනේ සිට මුල් 10 කොහොමද පුතාලා සංඛ්‍යා නාමය ලිව්වේ. මම මෙතන කලාප යටතේම දැන් මේක තියෙන නිසා ලියන්නම්. පුතාලා මේක කියවන ආකාරය නැත්නම් සංඛ්‍යා නාමය බලන්න. 27684 පිළිතුරු ලබා දීලා තියෙනවා. ඊළඟට බලන්න පුතාලා. මොකද මේ පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න දරුවෝ ඉන්නවා. මේවා උදාහරණයක් බලලා තනියම තේරුම් අරගෙන යන්න පුළුවන් ගැඹුරු දැනුමක් තියෙනයි. සමහර දරුවෝ ඉන්නවා පහ ශ්‍රේණියේදී ඉලක්කම් පහක සංඛ්‍යාවක් කියවන ලියන එකක් දුෂ්කර වෙච්ච දරුවෝ. ඒ නිසා අපේ පාඩම් මාලාවෙන් ඒ හැම දරුවෙකුටම දැනුම ලැබෙන විදිහට තමයි පාඩම යන්නේ. සරලම තැන ඉඳන් ගැඹුරුම තැනට. හැබැයි පුතේ අපි මේක ඉදිරියේදී වෙනම ලයින් දෙකකට යනවා. මොකද එතකොට ස්පීඩ් ගෲප් එකක් අනිවාර්යෙන් අපිට හැදෙනවා. ඒක අපි තියන්නේ ඉදිරියට තියෙන විභාග වලින් අපි
ලකුණු 90 තමයි මේ වෙන් කිරීම කරන්නේ. එතකොට ඔයාලට ඒ වෙන් කරාට පස්සේ අපි ටර්ම් එකෙන් ටර්ම් එකට විනාශ කරාට පස්සේ ස්පෙෂල් ගෲප් එකක් හැදුනහම එයාලට මෙච්චර ගාට ගාට ඉන්න ඕනේ. උදාහරණ දෙක තුනක් දුන්නා, වැඩි වැඩ කොටසක් ඉගෙනනවා. හැබැයි බැරිම දරුවටත් මේක යන්න පුළුවන් විදිහට තමයි අපි පාඩම් මාලාව යන්නේ. ඒ නිසා ශිෂ්‍යත්ව ලකුණු 110ක් 120ක් ගත්ත දරුවත් ඉතා සාර්ථකව ගණිතයේ ඒ සාමර්ථ්‍යයක් කරා ගෙන යන ක්‍රමයක් තමයි අපේ වැඩසටහන. හැබැයි දක්ෂ දරුවට මගේ වැඩසටහන තමයි දරුවා 9 ශ්‍රේණිය අවසන් වෙනකොට O level වලට ඒකක් ගන්න මට්ටමට සියලු විෂය කොටස් උගන්වන්න ඕන කරන ලස්සන වැඩසටහන් මාලාවක් අපි හදනවා. මොකද පුතේ දැනට උනත් අපේ පහුගිය අවුරුදු 6 ශ්‍රේණිය කියන්නේ මේ මාස ගානකින් උගන්වලා ඉවරයි. අපේ පුතාලාට ඉහළ කණ්ඩායමේ දරුවෝ දැන් 6 අපි ওই කොරෝනා මාස ගානක් නිමාඩු ආව කොරෝනා වසංගතය නිසා ඒත් අගෝස්තු වෙනකොට ඒ දරුවන්ගේ සැප්තැම්බර් වෙන කලින් පාඩම් නැත්නම් අපි අකණ්ඩ පන්ති කරන් ආවනම් අගෝස්තු වෙනකොට සියලු පාඩම් ඉවරයි. ඒ එකම පාඩම නැවත 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 ඇද ඇද ගිහිල්ලා ස්පීඩ් එකේ ගියපුවාම පුතේ මේ පාඩම් ටිකට බොහොම සීමිත කාලයයි අපිට යන්නේ. හරි. බලන්න එහෙමනම් අපි නැවතත් උත්තර යමු. 41500ය. 41500ය. 80470. 90060. 90060. මොකද පුතාලට මේ පැවරුම එවපු ගමම මං ඒ එවපු අවස්ථාවෙම මේ වීඩියෝ එවුවේ නේ. මේ වීඩියෝට කලින් පැවරුම එවලා තියෙන නිසා සමහර දරුවන්ට තනියම කරගෙන යන්න මඟ පෙන්වන්න තමයි උදාහරණ ටිකක් දෙන්නේ. දැන් ඉදිරියට එහෙම වෙන්නේ වීඩියෝ එන දවසේම තමයි පුතාලට පැවරුම එන්නේ. එතකොට මේ පැවරුමේ ගණන් ටික කරන්නයි වීඩියෝ අදාළ. හැබැයි පැවරුමෙන් පස්සේ අපි දෙන අභ්‍යාස ටික කරන්න ඕනේ ඉගෙනගත්ත දැනුමේ. බලන්න පුතේ ඊළඟට 520 තියෙන දහස් කලාපේ නම් 520 දහස. 520 දහස. 217 දහස් 35. එතකොට පුතේ අපි මේක වචන වෙන් කරන්න ඕනේ 17 තනි වචනයක්. ඈ 17 වචන දෙකක් නෙමෙයි තනි වචනේ නේද? 217 දහස්. එහෙනම් මේක වචන තුනකට අපි වෙන් කරන ආකාරය බලන්න පුතේ. 217 දහස් 35. 217 දහස් 35. අනිත් වගේ වචන වෙන් කරන්නත් ඕනේ. මේක 520 දහස. 520 දහස වචන තුනයි. මේක 145 දහස් 300. එහෙනම් බලන්න පුතේ මේක අපි ඔක්කොම එක ගොඩේ ලියන්නේ 145 දහස්. එහෙනම් 145 දහස් 300ය. නිසා පුතාලට පෙළ පොත් ලැබුණාම ඒ වචන වෙන් කරන ආකාරය බලාගන්න. දැන් මගේ නිබන්ධනයේත් වචන වෙන් කරපු බොහෝ විට මේ නිවැරදි කලාතුරකින් හරි වචනයක් තියෙන්න පුළුවන්. කලාප වෙන් මේ වචන වෙන් කිරීමේ අඩුවක් තියෙන මම ඒවත් තිබුණොත් පැහැදිලිව කියනවා. ඒ නිසා පුතේ වාලා මෙතනින් එහාට තියෙන අභ්‍යාස ටිකත් අපි සාකච්ඡා කළම යමු ඉදිරියට. බලන්න මේකේ 400ක් තියෙන දහස් කලාපේ නම් 400 දහස් 260. බලන්න එතකොට අපි මේක 400 දහස් කියන්නේ පුතේ 400 දහස් 260. වචන හතරකට වෙන් කරන්න ඕනේ. 400 දහස් 260. මෙතන බලන්න පුතේ. ඔව්. 703 දහස් 8. මේක ඉන්නකොට 703 දහස් 8. දැන් මේ වීඩියෝ එක විතරක් නරඹන දරුවොත් ඉන්න පුළුවන්. මොකද මේක YouTube ඔස්සේ යන නිසා සමහර දරුවන්ට මේ පැවරුම නැහැ. එතකොට ඒ දරුවන්ටත් මොකක් හෝ දැනුමක් ගන්න ඕන නිසා තමයි මම බෝඩ් එකේ මේ සංඛ්‍යා ටික නැවත ලිව්වේ. හැබැයි පුතේ ඔයාලට මේක පහසුවෙන් ගන්න පුළුවන්. ඉදිරියට අපේ ආයතනය හා සම්බන්ධ වෙච්ච දරුවන්ට අපි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ සෙවන්නේ අපේ වෙබ්සයිට් එක හරහා විතරයි. එතකොට ඒ සම්බන්ධ ඕනම දරුවෙකුට ඒක ගන්න පුළුවන්. ඒ වගේම මේ පැවරුම් ටිකත් ඒ අටතේම තියෙනවා. එතකොට පහසුවෙන්ම මේ වීඩියෝවට අදාළ නිබන්ධන කට්ටලෙම ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ බලන්න මේ සංඛ්‍යාංක කියවන ආකාරය ඔන්න මම පැහැදිලි කළා. ඊළඟට තියෙනවා පුතේ සංඛ්‍යාංකය ලියන්න කියලා පුතාලට ගණන් 15ක්. එතකොට බලන්න සංඛ්‍යාංකය ලියනකොට පුතාලා මුලින්ම
කලාප දෙකක් යටදී නිවැරදිව සංඛ්‍යාංක කියලන්න පුරුදු වෙන්න. කලාප දෙකක් යටදී එහෙම නම් බලන්න සංඛ්‍යාංක කියලන්න කියලා ගණන් 15ක් දීලා තිනවා. පුතාලට අවසාන අභ්‍යාස මම තනියම කරන්න පිටු දෙකක් විතර ඉඩ වෙන් කරනවා. අපි මේ කුඩා ගණන් ටික සාකච්ඡා කරමු. පළවෙනි එක බලන්න පුතේ 83000. 83000 නම් දහස් කලාපේ 83.3. ඔන්න 83000. ඊළඟට බලන්න පුතේ 2. 70000. 70000 නම් දහස් කලාපේ 70යි ඒකක කලාපේ 0.3යි. ඔයාලා මෙහෙම උඩින් කලාප ලියලා හදන්න ඕනේ. ඔක සාමාන්‍ය විදිහටම අපි දන්නවනේ සංඛ්‍යාංකයක් ලියන ආකාරය නේද? 3 වෙනි ගණන 500000. එතකොට 500000 නම් දහස් කලාපේ 500ක් ලියලා ඒක කලාපේ 0.3ක්. 500000. 203000. එහෙනම් දහස් කලාපේට 203ක් ආවොත් 203000. 203000. 5 වෙනි ගානේ සිට මම යටින් යටට දීලා තියෙන පුතේ ඒකේ මම නිවැරදි කරලා තිනවා පුතේ ඕකේ තිබුණේ ඒක වෙන්න ඕනේ පුතේ 50003. 5 වෙනි ගණනේ පොඩි මුද්‍රණ දෝෂයක් ඒක මම කපලා හදලා තිනවා 50003. ඒ මුල් වචනේ වෙන්න ඕනේ 50. එහෙනම් 50003 පුතේ දහස් කලාපයේ 50යි ඒක කලාපේ 3 ලියන්නේ 0.3. කෙසේ හෝ මේ පාඩම නිමා වෙනකොට දරුවනේ ඔයාලා ඉලක්කම් 12කට යනකල් මිලියන බිලියන තෙක් ඕනම සංඛ්‍යාංකයක් සම්මතාකාරයෙන් ලියන්න ඉගෙන ගන්න ඕනේ, ලිව්වා වගේම කියවන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපේ පළවෙනි ඉගෙනුම අරමුණ. බලන්න 6 වෙනි ගාන 60380. දහස් කලාපේ 60380යි. 7 වෙනි ගණන 300080. 300000 නම් දහස් කලාපේ 300යි. දහස් කලාපේ 300යි මෙතන 80යි. 300080. 920700. 920 දහස් කලාපේ ලියලා මෙතන 700 දානවා. 50008. දහස් කලාපේ 50යි මෙතන 0.8. 50008. 10 වෙනි ගණන 601030. දහස් කලාපේ 601යි 601030. 30 ලියන්නේ පුතේ ඉලක්කම් තුනකින්. 601030. හොඳයි පුතේ, අපි දැන් ගණන් 10ක් සාකච්ඡා කළේ, තව ගණන් 5ක් යට තියෙනවා. යටින් ලිව්වොත් පැහැදිලි මදිවේ, පුතාලට ඒකත් උනේ නේද? එහෙනම් ඔන්න බලන්න 11 වෙනි ගණනේ සිට. එහෙනම් දහස් කලාපේ 300යි. 25 ලියන්නේ 0.25. 300025. 12 වෙනි ගණන 280205. එහෙනම් 10000 කියන වචනයට පෙර එන්නේ පුතේ 280000නේ. 280000 කලාපේ ලිනවා 280000 205. 280000 205. 13 වෙනි ගාන බලන්න 207800. 207000 කලාපේ ලියලා මෙතන 800 දානවා. 207800. 380035. එහෙනම් 380 ලියනවා 10000 කලාපේ මෙතන 35. 380035. 710208. 710208. එමනම් පුතේ, ඔයාලට කලාප දෙකකට යනතුරු සංඛ්‍යා කියවීම ලිවීම ගොඩාක්ම පහසුයි. ඒක හොඳටම දැන් තේරුණා. අපි ඊළඟ අභ්‍යාස වලින් කොටසයි පුතාලට කරන්න, ඉතුරු ටික ඔයාලා තනියම කරන්න ඕනේ. ඉදිරියට මම පුතේ මේවා වෙන් වෙන් කරලා දෙන්නේ. එතකොට මාත් එක්ක කරන අභ්‍යාස වලට වඩා වැඩිපුර තනියෙන් කරන අභ්‍යාස ප්‍රමාණය වැඩි කරලයි සපයන්නේ.
දැන් අපි කතා කරලා නිමා කරේ පුතේ ඔයාලගේ හතරවෙනි පිටුවේ තියෙන අභ්‍යාසය. එහෙමනම් පස්වෙනි පිටුව බලන්න. පස්වෙනි පිටුවේ උදාහරණ ගොඩක් මම දාලා තිනවා පුතේ. ඒ නිසා ඔයාලට මේ උදාහරණ ටික තනියම කරගන්නත් පුළුවන්. මොකද උදාහරණ පැහැදිලි කරලා දීලා තියෙනවා තනියම කරගෙන යන ආකාරයට. පහත දක්වා ඇති සංඛ්‍යා යොදාගෙන වගුව සම්පූර්ණ කරන්න. එතකොට පුතේ අපි මේකම නැවත මම මෙහෙම වගුවක් බවට පත් කළොත්. හරිද? මේක නැවත මෙහෙම වගුවක් බවට පත් කළොත් මේ විදිහට මේ කලාපය වින් කරන්න ඔව් මේක නිකන් පොඩි අදහසක් පුතේ. හරිද? දැන් අර ඉස්සෙල්ලා අපි ලියපු ටිකම ඔන්න දැන් කලාප පොඩි වෙන් කිරීමක් කරලා තිනා පොඩි පරතරයකට. මේම කලාප වෙන් කළා අපිට කිසියම් සංඛ්‍යා ටිකක් දීලා මේ කලාප වගුවට දාන්න කියලා කිව්වොත්. එතකොට අපි බලන්න ඕනේ පුතේ අපි ලියන්නා වූ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ගණන. ඒ මේකත් තනියම කරන්න පුතාලට මම දෙන්නේ. මේකේ මම එක ගාණක් කියලා දුන්නාට පස්සේ මේක තනියම කරන්න. මේක හෝම්වර්ක් එකක් විදිහට පුතාලට දෙනවා. පළවෙනි ගණන දීලා තිනවා පුතේ. 5 6 4 0 3 8 0 මෙන්න මේ විදිහට සංඛ්‍යාංකය දීලා තිනවා. මේ සංඛ්‍යාංකය අපි පුතේ හැම වෙලේම ඒකක කලාපේ ඉඳන් පුරෝගණාවත් අපි බලමු. මෙහෙම මේ පැන්සලක් අරන් ඉරග ඒකක කලාපයට ඉලක්කම් 3යි දහස් කලාපයට 3යි 5 එන්නේ මිලියන කලාපයට. එහෙනම් මේ සංඛ්‍යාංකය මේ වගුවට දානකොට පුතේ මිලියන කලාපයට දාන්නේ 5. ඔන්න මිලියන කලාපයට 5 දැම්මා. ඊළඟට ඉතුරු කලාප හිස්තෙන් නොතිය පුරවන්න ඕනේ 460 380. ඔන්න ওই විදිහට තමයි පුතේ මේ කලාප වගුවට මේ සංඛ්‍යාංක ටික ඇතුළත් කරන්න ඕනේ. හරි නේද? එතකොට මේ සංඛ්‍යාව මෙහෙම තිනකොට වඩා පැහැදිලි මේ විදිහට කලාප වෙන් කරපුවම කියවන්නත් ලේසි. 5,460,380 5,460,380 මං ඒකේ අවසාන ගානට යනවා පුතේ. 8 වෙනි ගාන බලන්න වගුවට උඩින් දීලා තියෙනවා 7 5 0 0 0 5 8 0 6 0 0. දැන් මේ විදිහට සංඛ්‍යාවක් තිබුණාම පුතේ කියවන්න එකපාරටම බෑ. මොකද අපි දන්නේ මේ සංඛ්‍යාවේ කලාප ටික මොනවද කියලා. ඒ නිසා බලන්න පුතේ ඔන්න කලාප මම වින් කරනවා මේ ඉලක්කම් තුනෙන් තුනට. ඒකක දහස් මිලියන බිලියන. ඒකක දහස් මිලියන බිලියන. එහෙනම් බිලියන කලාපයට මම 75ක් දානවා. මිලියන කලාපයට 0.3යි. දහස් කලාපයට 580යි මෙතන 600යි. මේ පාඩම හොඳින් ඉගෙන ගන්න නම් පුතේ හරියටම උදාහරණ දෙකක් තුනක් බලාගෙන පුතාලා මේවා නිතර කියවන්න. කටට හුරු වෙන්න කියවන්න. බලමු අපි මේක කියවලා. 75 බිලියන. මිලියන කලාපේ නැත්තම් ඒක කියවන්නේ. 75 බිලියන 580,600ය. 75 බිලියන 580,600ය. අන්න ඒ විදිහයි සංඛ්‍යාංකය කියවන්නේ. උදාහරණ කිහිපයක් දීලා තියෙන පුතේ බලන්න සංඛ්‍යා නාමය කියවන ආකාරය. එතකොට ඒ උදින් ඔයාලට දාලා තියෙන පුතේ කලාප හඳුනගන්න ඒකක දහස් මිලියන බිලියන කියන වචන මේ වල මුල් අක්ෂරය බලන්න. මම මේ උදාහරණ 6 නැවත පැහැදිලි කරනවා. මේක නිබන්ධනේ පුතාලට නැති කෙනෙකුට මේ වීඩියෝ හරි බලලා ඉගෙන ගන්න. 360යි 70යි 520. 70යි 3යි 450. 8යි 3යි 250. 480 63. මෙතන එක බිංදුවක් වැඩි වෙලා පොතේ. ඒක බිංදු 4ක් තියෙනවා. ඒක පොඩ්ඩක් එකක් ඉවත් කරගන්න බිංදු 3යි එන්න ඕනේ. ඒක මුද්‍රණ දෝෂයක්. මේ නිබන්ධනේ මට පරීක්ෂා කරන්න බැරි විදිහ නම් එක බිංදුවක් අයින් කරන්න පොතේ. මේ කලාපයේ ඉලක්කම් 3යි. ඊළඟට තියෙනවා 36
हेत्तेहाय पांसिया असुव हारसिया या हेत्त बिंदु तुने हात्सिया तुने इकसिये पन्हा हारसिया असुव बिंदुआई बिंदुआई हात बिंदु तुने मैंने मेरी को बताने पड़े संख्या नाम लिना कार्य पुतालाट याटिंग मम पेहदरी कल दी लो इतकोट मंग उड़ीन दाल तीनों एक दहास मिलियन थी वाला एक हिते दिया आगे एक दहास मिलियन इना को मत मेके इन बल बल मम लील तीन उत्तरी हरदे किलो मेके तुनसी हेट मिलियन तुनसी हेट मिलियन हेत्ते दहास पांसी विस बला කලාප තුන වෙන් කරන්නම යටින් යට ඉරි ගහලා තිනවා. එතකොට පළවෙනි ටික කියවන්න පුතේ 360 මිලියන. බලන්න මේක වචන තුනයි. 360 මිලියන. එතකොට ඔන්න මිලියනක් ගැන කිව්වා. මේක එතකොට 70000 වචන දෙකයි. 70000. මේක ඒක කලාපය අපි ලියන්නේ නිකම්මයි. 520. ඒ නිසායි වචන වෙන් කළා මම ලියලා දීලා තිනවා. බලන්න පුතේ දෙවෙනි ගාන 70 මිලියන. එතකොට මේක තියෙන්නේ 70 මිලියන 3000 හාරසිය 50 වචන වෙන් කළා තින පුතේ 70 මිලියන 3000 හාරසිය 50 එතකොට වචන වෙන් කරන ආකාරයත් මේක හොඳට පුරුදු පුහුණු වෙන්න මෙතන බලන්න පුතේ 8 මිලියන 3250 8 මිලියන 3250 හාරසිය 80 මිලියන 63000 දහස් වචන තුනකට එක තියෙන පුතේ 480 මිලියන 63000 පහා මෙන්න බිලියන කලාපයට එනෝ මේ ඒකක දහස් මිලියන බිලියන එහෙනම් මේක කියවනකොට පුතේ බලන්න 36 බිලියන 36 බිලියන වචන තුනකට අපි එන්නේ පුතේ 36 බිලියන 36 බිලියන 76 මිලියන 580000 හාරසියය මේ දීලා තිනවා හරි පුතේ 36 බිලියන 76 මිලියන 580000 හාරසියය ඊළඟ බලන්න පුතාලා මේ ගන්න උදාහරණ පහ 60 බිලියන බිලියන කලාපේ 60 නම් 60 බිලියන මිලියන කලාපේ බිංදු තුන තියදී කියන්නේ 60 බිලියන 703150 60 බිලියන 703000 වචන වෙන් කරන්න පුතේ 703150 වචන වෙන් කළා නිවැරදිම ලියන ආකාරයේ මේ උදාහරණ 6කින් විතර දීලා තියෙන්නේ පුතේ උදාහරණ 7 2 2 3 4 5 6 7 ඔව් අංක වැරදිලා උදාහරණ 7ක් තියෙනවා අවසානික බලන්න පුතේ 480 බිලියන 7 මිලියන 50 480 බිලියන 7 මිලියන 50 ඒ නිසා කලාප වලට වෙන් කළා කියවන එක ඉතා පහසුයි හොඳට ඒක පුරුදු පුහුණු වෙන්න. එහෙනම් පුතාලට මම මේ පිටුවේ අර උඩම කලාප වගුව පුරවන විදිය, ඒ වගුවට සංඛ්‍යා ඇතුළත් කරන විදිය කියලා දුන්නා. ඒක පුතාලා තනියම අභ්‍යාස ලෙස කරන්න. ඊළඟට බලන්න පුතේ ඔයාලගේ 6 වෙනි පිටුව. මම දැන් පාඩම ඉක්මනට ඉක්මනට නිමා කරලා දෙනවා. 6 වෙනි පිටුවේ තියෙන ගණන් ටිකත් පුතාලා උදාහරණ කියලා දෙන්න වමනා නැහැ ටික කරන්න පුළුවනේ වගුවේ දීලා තියෙනවා කලාප වගුවක් ගහලා ඒ වගුවේ දීලා තියෙනවා සංඛ්‍යා අන්නේ ටික කියවන ආකාරය කොහොමද සංඛ්‍යා නාම එළියන ආකාරය ඊට පස්සේ යටින් දීලා තියෙනවා සංඛ්‍යා ටිකක් එහෙනම් පුතේ ඔයාලා මේ වගුවේ තියෙන ටික මේ වගුවට යටින් දීලා තියෙන රූල් පේලි වල ලස්සන ලියාගන්න මේ නිබන්ධනය දැනට පුතාලා මුද්‍රණය කරගෙන තියෙන්න ඕනේ මුද්‍රණය කරගන්න ඒක කියලා දුන්නාට පස්සේ දැන් හදන්න පුළුවන් නම් මේ වෙනකොට ඔය දරුවන්ට ඒක තනියම කරන්න පුළුවන් මම මේකේ 12 වෙනි ගාන පුතාලට හෝම්වර්ක් එකක් විදියට තියෙනවා එයාට තියෙන ගණන් පහ තියෙනවා ඒ ටික හෝම්වර්ක් එකක් විදියට දෙනවා එහෙනම් මේ වගුවේ තියෙන ටික විතරක් මම කියලා දෙනවා හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ වගුවේ තියෙන ගණන් ටික බලමු වගුවට යටින් දීලා තියෙන අපතේ ගණන් පහක් ඒක දීලා තියෙන බිලියන තෙක් එතකොට අන්නේ ටික නිවැරදිව පුතාලා ලියන්න. එහෙනම් මේ වගුවට අපි යනවා. ඒකක දහස් මිලියන බිලියන
මම මෙහෙම ලියන්නම් කෙටියෙන් පළවෙනි එක බලන්න පුතේ මිලියන කලාපයේ 3යි ඊළඟට 485යි 700යි මේකේ පිළිතුර තමයි පුතේ 3 මිලියන 485,700 දි වචන වෙන් කරන්න දැනගන්න පුතේ 3 මිලියන එතකොට මේක කියන්නේ 485,000 වචන වෙන් කරන්න ඕනේ 485,700 700යි තනි වචනය දැන් මේක පන්ති කාමරයේ උගන්වනට වඩා වීඩියෝ එකකින් එන එකේ වාසිය තමයි ඇත්තට මෙච්චර ගොඩක් උගන්වන්න ඕනේ නැවත නැවත මොකද වැඩි වැඩි ප්‍රමාණයක් උගන්වන්න පුළුවන් අපිට මොකද මේක එකක් දෙකක් අර මම මුලින්ම සටහන කියලා දෙන වෙලාවේ පැහැදිලි කරපු ටික නැවත නැවත බැලුවා නම් පුතේ ඒ ටිකම තමයි මේ කරන්නේ ඒ නිසා මේ හරියට ගත්තොත් උදාහරණ 8ක් 10ක් කරපු ගමන් හොඳටම ඒක නැවත නැවත බලපු ගමන් පැහැදිලි වෙනවා ගණිතය කියන්නේ රටාවල්ල ගන්න ඒකට රටාවල්ල ගන්න නම් අපිට මේ රටාව තහවුරු වෙන මේ වීඩියෝ එක දෙසරයක් හරි බලන්න. ඒ නිසා අපි ගොඩාක් ගණන් වලට යනවට වඩා 2 3කින් හරියටම මේක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන්. බලන්න පුතේ මේක 18 මිලියන 780 දහස්. 18 මිලියන 780 දහස්. ඊළඟට 275ක් තියෙනවා. 635ක් තියෙනවා. බිංදු 3ක් තියෙනවා. බලන්න මේක 275 මිලියන 275 මිලියන 635000 275 මිලියන 635000 ඔව් මේ ගන්න බලන්න පුතාලා ලියලා තියෙනවා නම් 400 මිලියන 65900 හාරසිය මිලියන 65900 හාරසිය මිලියන 65900 ඔන්න ඊළඟට බිලියන කලාපයටත් වැටෙනවා 2 370 600 බිංදු 3 පුතාලගේ මේ ටික දීලා තියෙන්නේ වගුවක් ගහලා ඒ වගුවේ තියෙන්නේ මේ ටිකම තමයි පුතේ අපි මේක 2 බිලියන කියන්නේ පුතේ 2 බිලියන ඒක තනි වචනයකින් කියන්නේ 2 බිලියන 370 මිලියන 610 2 බිලියන 370 මිලියන 610 හරි 2 බිලියන 370 මිලියන 610 ඊළඟට බලන්න පුතාලා 48ක් තියෙනවා මෙතන 0.06 543 0.3 එතකොට මේක කියවන විදිහ බලන්න පුතේ 48 බිලියන 6 මිලියන 543000 48 බිලියන 6 මිලියන 543000 ඊළඟට තව ගණන් දෙකයි 70යි 27යි 390යි බිංදු 3 70 බිලියන 27 මිලියන 390000 හරිද කියලා බලාගන්න මේ ටික අවසානම ගාන 208 570 600 350 මේක කියවන ආකාරය බලන්න පුතේ 208 බිලියන 570 මිලියන 610 350 350 පුතාලගේ ඉතුරු අභ්‍යාස ටිකට උත්තර ලියන්න ඒ අභ්‍යාසයට පිළිතුරු මම තව ටික දසුන් WhatsApp එකකට දාන්නම් එතකොට පුතාලා ටිකේ හරි වැරද්ද බලා ගන්න පුළුවන් එතකොට පුතේ අපි දැන් අවසාන පිටු දෙකටයි යන්න ඕනේ ඒකෙනුත් මම ටිකක් කියලා දෙනවා පුතේ ගණන් කිහිපයක් ගණන් හතරක් විතර වගේ උදාහරණ කියලා දෙන්නම් ඊට පස්සේ පුතාලට අනිත් පිටුවෙන් ගණන් හතරක් කියලා දෙන්නම් පුතාලා ඊට පස්සේ මේ අභ්‍යාස ටික කරන්න මේක එච්චර අපහසු දෙයක් නෙමේ ඔක්කොම සර් කියලා දුන්නාම පුතේ ඔයාලට මම කිව්වා මේ නිබන්ධනේ මම වෙන්වෙන් කරලා හැදුවේ නෑ මේක අර ආරම්භයේදී පන්තියේ දරුවන්ට පාඩම චුට්ටක් මග පෙන්වන්න කරපු වැඩසටහනක් ඔයාලට ඉදිරියට අපි යන්නේ මේක විධිමත් ක්‍රමයකට ඒ නිසා පුතේ බලන්න පුතාලගේ 7 වෙනි පිටුවේ ඇති පහත සංඛ්‍යා සම්මත ආකාරයට ලියා සංඛ්‍යා නාමය ලියන්න එතකොට සම්මත ආකාරයට ලියනවා කියන්නේ පුතේ ඒක කලාප වලට වෙන් කළා ලියනවා කලාප වලට වෙන් කළා ලියනවා ඊට පස්සේ ඒක යටින් සංඛ්‍යා නාමය ලියන්න
පුළුවන්. ඒ නිසා අපි පුතේ ඔකේ යටම තියෙන ගණන් දෙක විතරක් ගමු. 10 සහ 11 ගණන් දෙක. 10 වෙනි ගාන මම මෙතන උදාහරණයක් පැහැදිලි කරනවා. 2 9 බිඳුව 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 7 5 4 බිඳුව බිඳුව. එතකොට ඔන්නෝයි විදිහට පුතේ සංඛ්‍යාවක් දුන්නාම මේක ලියන්න කියනවා සම්මතාකාරයට. සම්මතාකාරයට ලියන්න කියන්නේ පුතේ මේක කියවන්න පහසු වෙන්න කලාප වෙන් කරනවා. කලාප වලට වෙන් කරනවා. ඔන්න බලන්න කලාප වෙන් කිරීම අපි ඉස්සෙල්ලත් කතා කළා. අග සිට 3යි 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 3යි. එතකොට පුතේ සෑම කලාපයකටම ඉලක්කම් 3 3 වෙන් වෙනවා. පළමු කලාපයට ඉතිරි වෙන ඉලක්කම්. එතකොට ඉතුරු උනේ 3යි. 290 බිංදු 3 බිංදුවයි 75 400 හරි. එතකොට මේක කියවන්නේ පුතේ ඒකක දහස් මිලියන බිලියන. එතකොට මේක බිලියන කලාපෙට එන්නේ. එහෙනම් අපි කියන්නේ 290 බිලියන. ඔන්නමයි යටින් ලියනවා. 290 බිලියන. මිලියන කලාපේ නැත්තම් මිලියන වචනේ කියන්නේ. එතකොට පුතේ මේක දහස් 75000 75000 400 හරි. අපි සංඛ්‍යාවක් අගට පුතේ නැව මේ තිත තියන්නේ සංඛ්‍යා නාමයන් අගට. හරි. එහෙනම් බලන්න පුතේ 290 බිලියන 75400 11 වෙනි ගණන බලන්න මම ලියනවා 2.4 බිඳුව 5 බිඳුව බිඳුව 8 2.9 බිඳුව මේකෙත් පුතේ බලන්න අග සිට අපිට පැන්සලක් අරන් පුළුවන් මෙහෙම ගොඩවල් 3 3 ගොඩවල් වලට වෙන් කරන්න. එතකොට 2ක් ඉතුරු වෙන. එහෙනම් 20යි. 405යි. ඊළඟට බලන්න පුතේ බිඳුවයි බිඳුවයි 8 තව තියෙන පුතේ 290 විතරයි. ඔන්න එතකොට කලාප ටික හරි. ඒකක දහස් මිලියන බිලියන. එතනම් පුතේ බිලියන කලාපෙන් පටන් ගන්න ඕනේ මේක 20 බිලියන. මේක මිලියන නිසා 20 බිලියන 405 මිලියන. අපි ඒක කියන්නේ එහෙමයි 405 මිලියනනේ මේ පොදේ 405 මිලියන. ගොඩක් දරුවෝ මේ 5 කියන එහෙම නෙමෙයි 405 මිලියන. එතකොට මේකේ පුතාලා යටින් ඉරි ගහන්න ඕනේ. කලබ මම අර ඉරි ගහලා උදාහරණ කියලා දුන්නේ ඔයාලට පැහැදිලි කරන්න. එහෙනම් පුතේ තමන් බිලියන කලාපේ 20 බිලියන 405 මිලියන 8000 290 20 බිලියන 405 මිලියන 8290. එහෙනම් පුතේ මේ අභ්‍යාස මාලාවේ ඉතුරු ගණන් මම ගණන් දෙකයි කියලා දුන්නේ. තව මුල් ගණන් 9ක් තියෙනවා. ඒ ගණන් 9 පුතාලා මේ විදිහට කලාප වෙන් කළා ලියලා සම්මතාකාරට ලියනවා කියලායි අපි ඒකට කියන්නේ. සංඛ්‍යා නාම ටික ලියන්න. හරි. එතකොට ඒකත් පුතාලාට කළ හැකි. අපි එහෙමනම් අවසාන පිටුවේ ගණන් ටිකක් බලමු. මම උදාහරණ දෙකක් දීලා තිනවා පුතේ සම්මතාකාරයට ලියන්න. එතකොට සංඛ්‍යාවක් සම්මතාකාරට ලියනකොට මම නැවත බලන්න පුතේ මෙන්න මේ බෝඩ් එකේ තියෙන උදාහරණ දෙකම පුතාලට කියලා දෙන්නම්. මේ දෙකට අමතරව ඔව් මෙන්න බලන්න පුතේ තව මම මේකේ උදාහරණ දෙකක් මේ උදාහරණ දෙකෙන් පසුව පුතාලට ඔය පොතේ ගණන් තව දෙකක් මම කියලා දෙන්නම්. පුතාලා මේ ටික ලියන්න. හරිම ලේසි මේක. 290 බිලියන කිව්වත් පුතේ බිලියන කලාපයට දාන්නේ 290යි.
මිලියන කලාපයක් නැත්තම් අපි එතකොට බිංදු 3ක් දානවා. හරිද? ඊළඟට තියෙන්නේ දහස්නේ. එහෙනම් දහස් වලට කලින් තියෙන්නේ මොකද්ද? මේ මිලියන වලින් දහස් වලට කලින් තියෙන්නේ 75000. එහෙනම් 75 ලියන්නේ බිංදුවයි 75. 400යි මෙන්න. ඊළඟට බලන්න පුතේ මෙතන 20 බිලියන කිව්වොත් බිලියන කලාපයේ 20යි 405 මිලියන කිව්වොත් 405. එතකොට 405ක් එනවා මිලියන කලාපෙට. 8000 කිව්වොත් පුතේ බිංදුවයි බිංදුවයි 8 290 නම් 2යි 9යි බිංදුව. හොඳයි. එහෙමනම් බලන්න පුතේ ඔයාලගේ 14 වෙනි ගණන 14 වෙනි ගානේ මං උදාහරණ මුල් උදාහරණ 3යි මම අංක දාලා හදලා පෙන්නන්නම් පුතේ. ඔයාලගේ මොකද ඔයාලට තනියම හදන්න ගණන් ටිකක් ඉතිරි කරේ නැත්නම් එතනත් පොඩි අඩුවක් වෙනවනේ තනියම හදන්න ටිකක් ඉතුරු කරන්නම්. මම මේකේ උත්තර ටික එවන්නම් පුතේ. WhatsApp එකට දාන්නම්. ඔයාලට ඉදිරියට මම කරන ආකාරය කිව්වා. මම තනිකර වීඩියෝයෙන් කියලා දෙන ගණන් ටික සම්පූර්ණයෙන්ම කරන් ගන්න එක ටියුට් එකක් එවනවා. තනියම අභ්‍යාස කරන්න දෙවෙනි ටියුට් එක එවනවා. ඒක මම වෙන් කළා දෙන්නම්. බලන්න පළවෙනි එක 80 මිලියන 600. එතකොට පුතේ එතන දාලා නැහැ පිල්ලමක් අඩුවේ 600 කියලා දෙන 650200. එතකොට 80 මිලියන නම් මිලියන කලාපයේ 80යි 650000 නම් 650යි 200යි. ඔය විදිහට එන්න ඕනේ. දෙක එතන හල් කිරීමේ චූටි දෝෂයක් තියෙනවා නේද පුතේ? 700 මිලියන 520000. එහෙනම් 700 මිලියන නම් මිලියන කලාපයේ 700යි 520000 නම් දහස් කලාපයේ 520යි නේද? 700 මිලියන 520000 ලියපු එක නැවත කියවලා බලන්න. එතකොට Tamanට පැහැදිලි. හරි. තව එකක් පුතාලා බලන්න. 3 වෙනි ගණන 250 මිලියන 604. එතකොට 250 මිලියන නම් මිලියන කලාපයේ 250යි දහස් කලාපයේ නැත්තම් එතෙන්ට බිංදු 3යි 604 6යි බිංදුවයි 4. ඔය විදිහට එන්න ඕනේ. එහෙනම් පුතේ මේ අභ්‍යාසයෙන් යටම ගණන් දෙක පැහැදිලි කරලා දීලා පුතාලට තව චූටි කොටසක් කියලා දෙන්න තියෙනවා. ඒ කොටසෙන් පස්සේ අපේ මේ පාඩම් කොටස දැනට නතර කරනවා. හරි. බලන්න පුතේ 13 27 බිලියන 8 මිලියන 400ය බිලියන කලාපයේ 27යි 8 මිලියන නම් බිංදුවයි බිංදුවයි 8යි දහස් කියවෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම දහස් කලාපයට බිංදු 3යි මිල් ඊළඟට 400ය. ඔන්න පුතේ 27 බිලියන 8 මිලියන 400ය අවසානම ගාන 830 බිලියන 80 830 බිලියන. එහෙනම් බිලියන කලාපයේ 830යි මිලියන කලාපයට බිංදු 3 දහස් කලාපයට බිංදු 3 ඕනේ 80 නම් බිංදුවයි 80. සවුන්න වගේ පොතේ තේරුම් අරගන්න මේවා ඉදිරියට පුනරීක්ෂණ කරනවා. පුතාලට මේ පාඩම් නැවත නැවත තහවුරු වෙන ලොකු වැඩසටහනක් අපි කරනවා. කලාප වලට වෙන් කළ සම්මතාකාට මේ විදිහට ලියන්න ඕනේ. හරි. ඒ නිසා පුතේ මේ අභ්‍යාස ටික පුතාල සම්පූර්ණ කරන්න විශේෂයෙන්ම මේ පිටු ටිකේ පිළිතුරු පත්‍ර ටික මේ කියලා දෙන්නේ නැති ඔයාලට කරන්න කියපු ටිකට මම පිළිතුරු ටික සපයලා එවන්නම්. තව පුංචි කොටසක් කියලා දෙනවා පුතේ. මොකද මේ වීඩියෝ එක අපි දිගු ලොකු වීඩියෝ එකක් කරන්නේ නැහැ දැනට. අපි ඉගෙන ගන්න මේ ක්‍රමයට අමතරව පුතේ තියෙනවා ශ්‍රී ලාංකීය ක්‍රමය කියලා පොත ක්‍රමයක්. ශ්‍රී ලාංකීය අපි වචන දෙකෙන් ශ්‍රී ශ්‍රී ලාංකීය ක්‍රමය කියලා. මොකද ඒකට නමක් දෙන්න ඕන නිසා එහෙම දීලා ඇති. සමහරට අපේ ලංකාවේ මේක බහුලව පාවිච්චි කරන නිසා. එතකොට පුතේ අපි ඒකක කලාපය දහස් කලාපය ලක්ෂ කෝටි කියලා මම ගන්නවා. හැබැයි පුතේ ඒකක කලාපයට විතරයි ඉලක්කම් 3. දැන් මේ බලන්න 380 කොහොමත් එක. දහස් කලාපයට මෙතන දෙන්නේ ඉලක්කම් 2. එහෙනම් බලන්න පුතේ මේක මොකද්ද? 27380.
එතකොට පුතේ අර මිලියන කලාපේ නම් මෙතෙන්ට තව අපි ඉලක්ක මැදයන්මනේ ලක්ෂ කලාපේ එන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේ කෝටි කලාපේට ඕන තරම් ඉලක්කම් දාන්න පුළුවන්. එහෙනම් බලන්න පුතේ මම මේක මෙහෙම ලිව්වොත් කොහොමද? 327380 පුතාලා මේක මේට ගොඩාක් පුරුදු වෙන්න යන්න එපා. හරි එහෙනම් හරි. එතකොට පුතේ තව ඉලක්කම් මෙහාට ගන්න පුළුවන් ඕන නම් අපිට. එතකොට කෝටි කියලා එනවා. එතකොට බලන්න මේක ලක්ෂ 80 80 ලක්ෂය කියන එක කියන්න පුළුවන් ලක්ෂ 80. ඒ වාර සාමාන්‍ය දැනීමට තියා ගන්න. නමුත් පොතේ පතේ ගණන් වලට ඔයාලට විභාග වලට ඉදිරියේදී කවදාවත් දෙන්නේ නැහැ ලක්ෂ ගණන් කෝටි ගණන්. 80 ලක්ෂය නැත්තම් ලක්ෂ 80. එහෙමනම් පුතේ අපි බලමු මේ කෝටි පැත්තට ගියොත් මේ බලන්න. මේ වයි ගණක් යන්න පුළුවන්. 3,57,00,000. 3,57,00,000. බලන්න. එතකොට මේක කියන්න පුළුවන්. හැබැයි කෝටියට ඉලක්කම් එන්නේ පුතේ 7යි. මොකද ඒකක දහස් ලක්ෂ කියන කලාපයට එනවා ඉලක්කම් 3යි 2යි 2යි. එතකොට 7. එතකොට කෝටි ගණන් ලියනකොට බිංදු 7ක් අකට දාන්න ඕනේ. දැන් 27 කෝටි නම් 27යි බිංදු 7යි. 27 කෝටිය. එතකොට කෝටි 27ක්. 27 කෝටිය. එතකොට තවත් මෙහාට ඕන තරම් ඉලක්කම් දාන්න පුළුවන් පුතේ. දැන් මම මෙහෙම දැම්මොත් 453 තියෙන එහෙනම් 453 කෝටියක්. නැත්නම් කෝටි 453. එතකොට මෙතනින් එහාට පුතේ නැවත කලාප නැත. ඒ නිසා ඒවා කියන්නේ ඒ ටිකක් සාමාන්‍ය විදියට කියලා කෝටි. එතකොට මෙතන තියෙන්නේ කෝටි 453. 453 කෝටිය. දැන් මම මෙතෙන්ට දැම්මොත් මෙහෙම. එතකොට මේකට වෙන කලාපයක් නෑ පුතේ. මේකට වෙන කලාපයක් නෑ. එතකොට මේ ඔක්කොම වැටෙන්නේ කෝටි කලාප. මොකද 6453 කෝටි. දැන් මම මෙහෙම දුන්නොත් මේකට වෙනම කලාපයක් නෑ. එතකොට මේ කෝටි වලින් පස්සේ කලාපයක් නෑ. සමේ ඔක්කොම එකට යන්න ඕනේ පුතේ. මොකද 56453 කෝටි. එතකොට ඒක අපිට ගොඩාක් පුරුදු පුහුණු විය යුතු දෙයක් නෙමේ. මෙතනින් එහාටත් ඔය විදිහට තමයි පුතේ තියෙන්නේ. ඒ නිසා මේ අපි ලොකු සංඛ්‍යා කියවන ලියනකොට පුතේ දැනට ලෝකේම සම්මත කරගත් සම්මත ක්‍රමය තමයි මිලියන බිලියන ක්‍රමය. අපි අන්නේ ක්‍රමයට පුරුදු වෙමු. එතකොට පුතාලා සාමාන්‍ය දැනීමේ තියාගන්න කෝටි කියපුවාම ඒකට තියෙන සම්මත ක්‍රමය තමයි පුතේ මේ දහස් ලක්ෂවල ඉලක්කම් දෙක දෙකයි වෙන් කළා කෝටි වලට ඉලක්කම් ඕන තරමක් දාන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම ටිකව කියලා කෝටිනු. දැන් අපි දු කෝටි 7000ක්. කෝටි 7000ක් කියන්නේ පුතේ කෝටි 7000 නම් 7000 ලියලා එතනින් එහාට බිංදු 7ක් දාන්න ඕනේ. ඔන්න කෝටි 7000. අපිට කියලා 7000 කෝටිය. ඉතින් එච්චර ලොකු ගණන් වලට පුතාලා මහන්සි වෙන්න එපා. සාමාන්‍ය දැනීමේ තියාගන්න අපි මේ ලක්ෂ කෝටි ක්‍රමයට කියනකොට පුතේ අපි ඒක කියවන්නේ මේ විදිහට. ඕන මම මේ චුට්ට නැවත පැහැදිලි කිරීමක් කරනවා පුතේ. මේක 327380 63,50,000 93,07,200 80,00,000 නැත්තම් ලක්ෂ 80. මේක 3,57,00,000. බලන්න පුතේ මේක කියවන ආකාර කිහිපයක් මම කියලා දෙන්නම් ඈ. 3,57,00,000 කියලා කියන්න පුළුවන්. නැත්තම් 3,57,00,000. මේක ලක්ෂ වලින් විතරක් කිව්වොත් පුතේ ලක්ෂ 385ක්. එහෙම කියන්න පුළුවන්. මොකද මේ කෝටි කතන්දරේ නැතුව මේ ටික ගත්තාන් පස්සේ මෙතන තියෙන්නේ 357,00,000 කියලා ගන්න පුළුවන්. නමුත් අපි කියනකොට එහෙම කියන්නේ නැහැ පුතේ. කියන්නේ 3,57,00,000. තව කෙනෙකුට කියන්න පුළුවන් ලක්ෂ 385ක්. නේ දැන් අපි මෙහෙම හිතමු පුතේ. කවුරු හරි දැන් කියනවානේ මොකක් හරි ලොකු වාහනයක් ගැන කියනකොට අපි කියනවා කෝටි 3ක වාහනය. මේ කෝටි 3ක්. ඒ වාහනේ කෝටි 3ක් විතර වෙනවා. එහෙමයි අපි කියන්නේ. කෝටි 3ක් විතර වෙනවයි කියන එක තව විදිහකින් ගත්තාන් පස්සේ පුතේ මේක ලක්ෂ වලින් ගත්තොත් නම් මොකද ලක්ෂ 300ක්. කෝටි 3 ලියන්නේ 3.5යි නම් ලක්ෂ ලියනකොට දැන් කෝටි ලියන්නේ 3යි 3 කෝටි ලියන්නේ 3.5ක්. 5යි නෙමෙයි 7ක්. 3 කෝටි ලියන්නේ 3.7ක් දාපහම ගින 3 කෝටිය. එතකොට අපිට මේක මේ ලක්ෂකමේට කිව්වොත් පුතේ ලක්ෂෙට දාන්නේ අගට බිංදු 5යිනේ. එහෙනම් 3,00,000 නම් 3.5 නම්
लक्ष तुनसी तुनसी बिंदु इनसा गुडक तेल पुताल वेडियो दमल तातला कोटि तुनाकिन तुन कोटि अक्कीन कोटि तुनाकिन कोटि तुनम तवा आकार लक्ष तुनसी इन सबते मेव इसहाट पारिवर्तने आकार पुताल मट कील पुलवांग इन साफ एवं इक उदाहरण दिखा पेहदली करगन मे पाड़ निमा करगा मेन बला पे तुंकोटि पनसाय लक्षय मेकट अभिज्ञानी तुंकोटि पनसाय लक्षय यदा तुंकोटि पनसाय लक्षय के सम्मत आकार व्यंकर तत्पते मेतन इलाका तुनाई मेतन इलाका इक दिख तुन हतर पहा हय हत अट इतोट इलाका अटक संख्या वक्ना अभी मे इलाका अट दे मे तुंकोटि पनसाय लक्षय के मेहमन इलाका अट इतकोट अभी मेक तुनाई तुनाई वेंकलो दिखाई इतकोट अभी सम्मत आकार टोकल एनपुते तिस्पहाय हयसीय बिंदु तुना इतकोट मे तुंकोटि पनसाय लक्षय के अभी इलाकांटिक मे कलापक्रमेट दागन अभी सम्मताकार लोकेम पीलिगत सम्मत कमेटी गणगा दंगी क्या मुखादमेक एक दहस मिलियन तिस्पन मिलियन हयसीय दहस इतकोट तिस्पन मिलियन हयसीय दहस की तमय धर्वण तुनकोटि पनसाय लक्ष्य गिल की अभी तब मे वगे उदाहरण हरिद अभी कोटि हेत्ते वक् समाटो लोकू अटिना देन को रजे रुपया कोटि हेत्ते वक् वेद अंकल मन के कोटि हेत्ते वकोड़े कोटि हेत्ते वकन हेत्ते कोटिया कोटि हेत्ते वन बल पे मेकड़ के अनपड़ना हेत्ते कोटिया कोटि हेत्ते वेता मेक लक्ष वलिंग वितरा की ओतपते लक्ष हद्दा हाक लक्षेव हद्दा हाक देंग अभी मेक सामतक मेरे बलम इलाका तुनाई हतराई पहाई हयाई हताई अट्टाई नमे इलाका नमे इलाका नमे अक् नंबे मे उम इलाका इक देख तुन हतर पहा हय हत अट नमे इलाका नमे अक् नमे कपिली अंडोने बुद्धे तुने तुनट हत्सीय बिंदु तुनाई बिंदु तुन उन्न इलाका नमे मे संख्या मिथन तीन मे इक देख तुन हतर पहा हय हत अट बिंदु अटक तीन मिथन बिंदु अटक नंबे हेत्ते कोटिय कोटि हेत्ते अभी लियान पुलवां कौमद एक दहस मिलियन मिलियन हत्सीय मिलियन एन साला एवं दिमापियोते केला तमंट पुलवां मे क्रम पुर्देन एन सा लक्ष कोटि वलिंकियन एक परिवर्तने करगान पुलवां पुते अपीट अपे सम्मत कमेट मिलियन बिलियन कमेट उना एन सायाला एव पुर्द्वेला आगन देंग अभी नैवत सर बेलवत् पुते अभी गमुको मिलियन आखने का उन्न रुपया मिलियन यार मिलियन एक मिलियन मिलियन आख नहीं दापी दें रुपया दाहट ज्ञान एक दाह की लगी आने दाह ने अभी ज्ञान मे खाट मुका खरी मुदला दून हम उन्न मांग आठ रुपया एक दाहक दून अभी ज्ञान दाहक दाहक हे नाम पुते मेतना था अभी ज्ञान एक मिलियन के ना मिलियन है मिलियन है ओके मिलियन या क्वाटिना वाहन या मिलियन या क्वाटिना ते मिलियन या मिलियन की पुते अभी दागत तो तपे मे कलापेट इतक बला मित्र इलाका तुनाई देखाई देखाई इतक मिलियन या कीलिए कुछरा दशलक्ष ना दशलक्ष अक्तमे मिलियन विनि दशलक्ष दहाय बिंदु पहाय एक बिंदु हयाय मिलियन बिंदु हयाय ना मिलियन या लक्ष दहाया मिलियन या लक्ष दहाया දැන් අපි බලමු පුතේ බිලියනිය. මොන මම බෝඩ් එකේ ලියලා තියෙනවා පුතේ බිලියනිය. අපි දැන් බලමු මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් නම් බිලියනයක් කියන්නේ කොච්චරද? 3යි 6යි 9යි. ඉලක්කන් 9ක් එන්න ඕනේ. එතකොට 9ක් එනකොට පුතේ අපි මේක බලමු ඉලක්කන් 9 නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට බලන්න පුතේ මේ බිලියනය කියන එක මම බිලියනය මෙතෙන්ට දැම්මහම මෙතෙන්ට ආවා ඉලක්කම් 1 2 3 4 5 6 7 8 9 දැන් බිලියනයක් කියලා කියන්නේ තව ඉදකින් ගත්තොත් මොකද්ද 100ක් කෝටිය 100ක් කෝටිය එහෙම නැත්නම් කෝටි 100ය 100 කෝටිය නැත්නම් කෝටි 100ක් දැන් කෝටි 100කට තමයි පුතේ බිලියනයක් කියලා කියන්නේ ඒ නිසා පුතාලා දැන් තම තමන් මේක ප්‍රැක්ටිස් කරගන්න තමන්ට සාමාන්‍ය දැනීමට මේ ක්‍රම බලන්න ඒ නිසා මේක මේට මූලිකත්වයේ දෙන්න එපා
මිලියන බිලියන ක්‍රමේ තමයි පුතේ පුතාලගේ 6 ශ්‍රේණි පාඩම. ඒ නිසා ඔයාලා පොතේ තියෙන සියලුම අභ්‍යාස කරන්න මේ දැනුම ප්‍රමාණවත් හොඳට මේක අධ්‍යයනය කරන්න අපි මේක පුතේ අංග සම්පූර්ණයෙන්ම සකස් කළ පාඩමාලාවක් කියලා හිතන්න එපා මේ අද කරපු එක මොකද අපි දැන් අපේ ඉදිරියට තමයි මේක අපි දැනට මේවා අපි YouTube එකේ සමහරලාට මේ පාඩම් අපි පොදුවේ දානවා මේ දවස්වල අපිට ඔයාලට මේ වීඩියෝ එකේ වන්න වෙන ක්‍රමයක් නැති නිසා ඉදිරියට අපි කරන පාඩම YouTube එකේ නෙමෙයි පුතේ වැටෙන්නේ අපේ වෙබ්සයිට් එකට. ඒතර ඔයාලට ඒකට ඇතුල් වෙන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ අපි පදිංචි ලියා පදිංචි කරාට පස්සේ ඔයාලට බාකෝඩ් එකක් වෙනම දෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒ හරහා ටග් ගාලා අපේ වෙබ්සයිට් එකට පිවිසෙන්න පුළුවන්. සතියේ පන්තියට එනවා වගේ දින හතර ඒ નિયમિત කාල වේලාවල් වලට ඕගොල්ලෝ ඒකට ආපකම එදාටම ඔයාලට ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ දන්නවා දැන් පන්තියේ අපි තුමු සඳුදා හවස හතරට කියලා. එතකොට මෙතනත් අපි ඒ වේලාවටම නිශ්චිතව අපි ඒ ටික අපේ වෙබ්සයිට් එකට දානවා. එතකොට ඔයාලට පුළුවන් ඒ નિયમિત කාලසටහනට අනුව එදාට අදාළ නිබන්ධන එදාට අදාළ වීඩියෝ ඒ ටික ඔක්කොම එකට අරගෙන හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒක උපරිම මට්ටමින් කරනවා. මොකද මං කිව්වා මේකේ අතිදක්ෂ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ටත් මේ